අද උදේ තිර වලාකුළු අතරින් පායලා තිබුණා. සෑහෙන්න පරණ සේපාලිකා ගහේ මල් සේරම බිමට වැටිලා ගඟ දිහා බලාගෙන හිටියා. මම හිටියේ ජනේලේ ළඟ. ඔයාට මතකද මගේ කාමරේ තිබුණ තැන? පඩි පෙළ නැගලා උඩට එනකොට වම් පැත්තේ ඇරලා දාලා තිබුණු කාමරේ. මගේ කාමරේ. ඔයාගේ හිත මතකයත් ඇදගෙන දැන් අතීතයට දුවනවා නේද? ඒ අතීතේ කවදාවත් අමතක කරන්න බැරි සේපාලිකා මල් සුවඳ තැනින් තැන තියෙනවා නේද? දැන් ඔයා කලබලයෙන් වගේ පපුවට අත තියාගෙන මගේ දිහා බලන්න එපා. හැමදාමත් ඔයා බලන්න ආසාවෙන් බලාගෙන ඉන්න මගේ දිහා බලන්න. ඔබම ඇවිදින් ඔබම මට පේන ඔය ස්පියාට යාන්තමට පුංචි කඳුළු බිඳු රැඳිලා තියෙනවා. නෑවිත් හිටපු දවසක් නිසා ඔය ඇස්වල පුංචි අමනාපයක් තියෙනවා කියලා මට පේනවා. ඔයා ඉස්සරත් මගේ මූණට එබිලා ඔය වගේ කතා කිව්වා. ඔයාට දැන් එහෙම හිතෙනවා ඇති. ඉස්සර ඔයාගේ මූණට එබුණ ඒ මූණ ඔයාට තාමත් මතකද? ගන්නට නම් ලං වෙන්නට ඕනෑම නැති දුක පවසන්නට නම් ඔබ හොඳටම ඇති. දැන් ඔයාට පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ළඟ ඉන්න කෙනාගේ අත කොනිට ගන්නට නම් ලං වෙන්න. ඉස්සරත් ඔයා ඔයාගේ හිත ගැස්සුනාම මගේ අත කොනිටපු පාරවල් තාමත් තියෙනවා. ඔයා හුස්ම හොඳට අරගෙන වටපිට බලලා හෙමීම් පහතට හෙලන ගමන් කල්පනා කරයි, මේ තරම් ලොකු ආදරයක් තිබුණු පෙම්වතෙක්ද මට හිටියේ කියලා. ඇත්තම කතාව තමයි මගේ ජීවිතේ කෙලවර වෙනකල් මට ඔයා ගැන මතකය අමතක කරන්න අමාරුයි. ඒක හැම මොහොතකදීම කාටවත් නොරිද්දවම මතක් වෙනවා. ආයමත් ආදරේ.
දවසක් එයා අපේ ලොක්කව මුණගැහෙන අපේ ඔෆිස් එකට ආවා. එහෙම ඇවිල්ලා ආපහු යන්න හැරෙද්දී එයා මගේ ඉස්සරහා හිටගත්තා. ඇත්තටම එක ආදරයකින් හිත රිද්දගෙන හිටපු මට එයාව දැක්කම මගේ හිත ඇතුළේ තවත් අලුත් ආදරයක් ඉපදුනා. ඒක ඇත්තම ආදරයක්ද කියන්නේ මම දන්නේ නැහැ. ඒත් එයා නොදැක ඉන්න මට බැරි වුණා. එහෙම ලොකු දේවල් තියුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට ඒක විශේෂයෙන් කියන්න බෑ. මෙන්න මේ වකවානුව තුළ මෙහෙම ආදරය කියන දේ දැන්නා කියලා. මොකද මම ඇත්තටම වැඩිපුර කියන්නේ මට එහෙම විශේෂිත වූ දෙයක් කියලා කියන්න බෑ. ආදරය කියන එක ආදරේ කරන්න ඕනි කියලා එහෙම දැනෙන්නේ නැහැ ඇත්තටම මට හිතන විදිහට. ඒ කියන්නේ දැන් ආදරේ විවිධාකාරයිනේ. ජීවිතේ අපි විවිධ පුද්ගලයන්ට ආදරය කරනවා නේ. ඉතින් අපි මුලින්ම පවුලේ අයට දන්න කියන උදවියට ආදරය කරනවා. ඊට පස්සේ මං හිතන්නේ ඔය ජීව විද්‍යාත්මක විපර්යාස වෙනවානේ ශරීරය තුළ. මට හිතෙනවා නිකන් අවුරුදු 12 13 වගේ කාලේ වෙනකොට සිතුවිලි වල වෙනස්කම් එක්කලා ඒක ආදරය කියලා කියන්න බෑ මං හිතන්නේ. ඒක නිකන් පොඩි වෙනස් ආකර්ෂණයක් වෙන කැමැත්තක් අන්න ඒ වගේ දෙයක් කියලා කිව්වොත් වඩාත් නිවැරදි. ආදරය කියලා ඒ හැඟීමට කිව්වොත් වැරදි. එහෙම හැඟීමක් තමයි මුලින්ම ඇති වෙන්නේ. මුමුණා ඇසේ සීත පවනේ පවා කුළු වී ගියා ප්‍රේම ආරාධනා සංගවා ගියා නීල දැසේ සිනා. මගේ වයස එතකොට 16ක් විතර ඇති. එතකොට අපි ඉස්කෝලේ යාළුවෝ අපි කට්ටිය හැමදාම හම්සට වැල්ලට යනවා. ඉතින් ඒ වැල්ලට ගියාම එක එක්කෙනා කියන ඒගොල්ලන්ගේ තියෙන කන්ටැක්ට් සරම ඔක්කොම කියනවා. ඉතින් මොකද මම අපේ පවුලේ ගෑනු 3 දෙනයි මගේ වැඩිම ලකල ගුගේ මම බාලයා. මම එහෙම වටපිටාවට එහෙම වැඩි ඇවිියේ නැහැ. කොහොම මේ ගෙදරම තියාගෙන තමයි මේ ගෙදර. ඉතින් මට එහෙම අවස්ථාවක් කියලා මුනේ නැහැ. නමුත් එතනදි මට දැනුණා නිකන් මම නිකන් තනි වෙලා වගේ කියලා. මොකද අනිත් අය කතා කරන දේවලුත් මට කියන්න දෙයක් නැති වෙනකොට මට දැනුණා තනි වෙලයි කියලා. ඒ හන්දා එක්තර සම්බන්ධයක් ඇති කරගත්තා. මම ඉගෙන ගත්ත සෙන් මේරිස් කොලෙජ් එකේ නිගම්බුවල නිවුස් ටෙඩ් එකේ ගිය කෙනෙක් එක්කලා. මම්මගේ නෝට් පොත පිරෙන්න මගේ හිතේ හිටිය මට ආයෙත් කවදාවත් නොරිදවයි කියලා හිතපු ඒ රූපයන්ද ටිකක් විතර උස කොණ්ඩේ පැත්තකට පීරපු හිනාවෙලා කතා කරන ඇස් තියෙන ඔයාව ඔයාවගේ හොඳ කෙනෙකුට මං ආස කළා. මෙහෙම හිටියේ මනකල්පිත රූප කියන දේ අපි එක එක කෙනාම වෙනස් වෙනවා. හේතුව මොකද දැන් අපිට කෙනෙක් දැක්කහම ඇත්තටම අපිට හිතුනොත් මෙන්න මේ වගේ කෙනෙක් තමයි මම තෝරගන්නේ කියලා ඒක අපි තුල සටහන් වෙනවා. නමුත් අවසානයේ එහෙම රූපයක් නෙමෙයි. ඉතින් කවුරුන් හෝ තමාට ලෙන්ගතු කෙනෙක් තුල තමයි ආදරය කියන දේ ඇති වෙන්නේ. Keep it.
මට මෙහෙම එකක් තිබුණා. මම ඉස්කෝලේ යන කාලේ අපි පුංචි කාලේ අපේ ඉස්කෝලේ පෙන්නුවා මකරාක්ෂ නාට්‍ය සහ කුණුවටේ. ඔය දෙකේ මම පුංචි යතරම හුඟක් පුංචි මම දැක්ක තරුණයා අපි පුංචි හුඟක් පුංචි ළමෙක්ගේ හිතේ තරුණෙක් කියලා මගේ හිතේ මැවුනේ සයිමන් ශෂා වගේ රූපේ තමයි. එතකොට සයිමන් ශෂා වගේ චරිතය කරේ සැන්ටින් ගුණවර්ධන මහත්මිය. මම ඒක එතුමා හම්බෙලා මේ මට පසු කාලීනව වාසනාව ලැබුණා. ඇත්තටම එතුමාව හම්බ වෙන ජීවමානව හම්බුණා. මම කෝ මගේ හිතේ පළවෙනියටම පුංචි කාලේ පුංචි හිතක තරුණෙක් කියලා පළපදියම් වෙච්ච රූපේ තමයි සයිමන් ශෂාව. ඊළඟට ලාන්ස්ලොට් දම්සිරි බණ්ඩාරනායක. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මාමුදන්න ලංනුවන්න මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මාමුදන්න ලංනුවන්න කිතු රූපයක් මගේ තිබුණා. ඉතින් මට ඕන කරලා තිබුණේ සුද්ධියක් වෙන්නත් හොඳ නැහැ. ද්‍රවිඩ කාන්තාවක් වගේ කළු වෙන්න හොඳත් නැහැ. මධ්‍යස්ථ කම්ප්ලෙක්ෂන් එකක් තියෙන කෙනෙක් තමයි මට මං ආස කරේ. මං ප්‍රිය කරේ. ආයෙත් ටික දවසකට පස්සේ ආව මට මොන ගහන සුපර් මාකට් එකේදී. එදා මම යන්න ගියේ ගමනත් අමතක වෙලා එයාගේ දිහා බලාගෙන හිටියා. මම කොච්චර වෙලා එයාගේ දිහා බලාගෙන හිටියද කියනවා නම් එයා මගේ ළඟට ඇවිත් කතා කරා. ඒ කටහඬින් මගේ ජීවිතේ හැකිල්ල තිබුණු හැම හැඟීමක්ම ආයෙත් අලුත් මලක් වගේ පිබිදුණා. මට හරි කෙනෙක් ලැබෙනකන් මම ප්‍රේමිකෙන්දී පටන් ගත්තේ නැහැ. මම ඒ කියන්නේ මට විවිධ වූ පැති කඩවල වල ගොඩාක් කට්ටිය මට එහෙම මේක නැහැ. ඉතින් මම පළවෙනියෙන්ම ඇහුවේ මේ මට කැමතිද කියන එක තමයි ඉතින්. ඒ කියන්නේ කැමති නම් මම කැමතියි කියන එක කියන්නේ. ඔයා කැමති නම් මම කැමතියි කියන උත්තරය තමයි මම ගත්තේ. එහෙම ඇහුවා කියලා මතකයක් නෑ. එහෙම නිකන් පිළිවෙලකට ආදරය කරලා, ඒ කියන්නේ මේ මට ආදරෙයි මට ආදරේද එහෙම කියලා එහෙම පිළිවෙලකට ආදරය කරා මට එහෙම මගෙන් ඇහුවා කියලා මතකයක් නෑ මට කවුරුවත්. මුලින්ම මම නෙමෙයි ඇහුවේ. මොකද මට ඒ අර මම කලින් කිව්ව නිෂ්ට දෙකේ ළමයාට මට කිලිම කතා කරන්න චකිලියක් තිබුණා. එයා යනවා පොඩි ළමෙක් එක්කලා. එයා පන්ති යනවා හවසට සී ස්ට්‍රීට් එකට මේ සෙන්ට් සෙබස්ටියන් චර්ච් එක ළඟ ප්‍රයිවේට් ටියුටර් එකක් තිබුණා. එහෙට යනවා. ඒ යනකට මේ ඒ අර ළමයාව මම කිට්ටු කරගත්තා. කිට්ටු කරගෙන මම ඉතින් හැමදාම හවසට මං මේ කොලෙජ් එකේ වෙච්චාම ගෙදරට ඇවිල්ලා මගේ මේ පුරුද්දක් වශයෙන් මං ඒ කාලේ අද අඳින ඇඳුම හිත අඳින්නේ නැහැ. ඒක ගෙනල්ලා දානවා ලොන්ඩ්‍රි තෝමස් ලොන්ඩ්‍රි කියලා එකක් තිබුණා ස්ට්‍රීට් ෆීට් එකේම. එතනට ගෙනල්ලා දාලා මං එතන ඉන්නවා මෙයා එන වෙලාවට. ළමයා ආපහු යනකට අර පන්තියට ගිහිල්ලා ළමයා ආපහු යනකට මම ඒ ළමයා කියලා කතා කරනවා. කතා කරලා කුළුපග වෙලා එයාට ඉතින් පුංචි ළමයි ආසනේ ටොෆීස් කන්න චොක්ලට් කන්න එයාට දෙනවා මම. ඕක සෑහෙන කාලයක් කරගෙන ගියාම මට පොඩි චිට් එකක් ආවා. I am Suyan Su. What's your name? I would like to know your name here. කියා ගන්න දැන් දහසක් දී ඇත ජීවිතයට. හිතා ගන්න දැන් දහසක් දී ඇත ඔබ අපවට. එන මුදු කොමුදින් ඔබේ සිතත් මගේ සිතත් දෙකම එකක්ද අපට රහස් නැත හුවගුලුලාගෙන හිඳිනු එපා. මමගේ ජීවිතේදී ආයෙත් හැරිලා බැලුවා. කරා වැටිලා වල් බැඳිලා තිබුණු මගේ ආදරේ වේදනාව එයාගේ හිනාවත් එක්ක ආයෙත් වසන්තේ මල් පිපෙන සමනල්ලු ඉගිල්ලෙන ලස්සන වසන්තයක් කරගන්න මං හිනමැව්වා. මම ඔබේ ආදරේ හීනය
දිගයි පල්ලයි. ඒක හීනයක් හැටියට නෙවෙයි, ඒක මම හිතන්නේ හීනය නෙවෙයි, මන්න සැබෑවක් වුණේ. මොකද දැන් මම අහපු දෙයට මට මේ ප්‍රතිචාර ලැබුණෙන් පස්සේ ඉතින් ඒ තුළදී ඇත්තටම ඒ කියන්නේ ඊට පස්සේ ඉතින් ඒකට යථානුරූපීව මූණ දෙන්න මේ දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි ඊට පස්සේ හීනමැව්වේ. කියන්නේ ඊට පස්සේ කොහොමද මේ දේවල් කරගන්නේ කියන දේවල්. ඒ අර වෙනත් වූ සිහිනයක් තිබුණේ නැහැ කියලා කියත හැකියි. ඇත්තටම කැමති, ඒ කියන්නේ අපි යාළුවෝ වශයෙන් ඇසුරු කරනකොට දකින්න, කතා කරන්න, ගැවසෙන්න එහෙම ආස කරපු චරිත තිබුණා. නමුත් ඒක ආදරය ප්‍රේමය කියලා අද දවසේ හිතනකොට හිතන්න බෑ. ඒක අර මම කලින් කිව්වා වගේ එකක් මට වැඩිමහල්. අපේ පවුලේ පිරිමි සහෝදරයෝ නෑ, මට හිටිය මල්ලි කෙනෙක් විතරයි. ඉතින් එතකොට මට හිතෙනවා අර පිරිමි සහෝදරයෙක් හෝ පිරිමින් අපේ පවුලේ නැතිකම නිසා ඇති වෙච්ච ඇඟැලුම්කම් මට සිදුවෙච්ච ආකර්ෂණයක් වෙන්න ඇති. අද දවසේ ඇත්තටම පස්සට හැරිලා හිතනකොට ඒක ප්‍රේමය හෝ ආදරේ නෙමෙයි. කොහේ සිට ඔබ පැමිණියේද සිහිනයේ රැඳුනුයේ අප්සරා මගේද බට තාරකා ඔබට ගැයෙන නැවුම් කුළුඳුල් ප්‍රේමගීයයි මේ. හීනේ තමයි මට ඕන කරලා තිබුණේ මුලින්ම පිරිමි දරුවෙක්. යම්කිසි දවසකට විවාහ වුණයින් පස්සේ මොකද පරම්පරාව ගෙන යන්න ඕන. පස්සේ නිතර නිතර මම වැඩ කරපු ඔෆිස් එකට ආව ගියා. ඒ එන හැම වතාවකදීම මගෙත් එක්ක එක විනාඩියක් කතා කරලා යන්න එයා උනන්දු වුණා. මට දැනෙන්න පටන් ගත්තා මගේ ජීවිතය ආයෙත් ප්‍රේම ගීතයක් වගේ ලස්සන වෙනවා කියලා. ඒ වෙනකොට මම ප්‍රේම ගීත ගොඩාක් ආසාවෙන් අහන්න පටන් ගත්තා. ආයෙමත් එහෙම කියලා විශේෂ දෙයක් නෑ. දැන් ප්‍රේම ගීතවලට මම හුඟක්ම ආසයි. ඉතින් ඒවල ඒ කියන්නේ දැන් සමහරලාට ඒ ප්‍රේමය තුළම විරහ තියෙන දේවල් වල මම හිතන්නේ ඊට වඩා ප්‍රේමණීයයි කියලා. ඉතින් ඔය සමහරලාට ඒ මං කියන්නේ දැන් ඒ ප්‍රේමණීය බව උපදින්නෙත් ඒ තුළම තමයි. නැත්තම් අර අපි අතරමං වෙන ඒකේ ප්‍රේමයේ ඔස්සේ පමණක් ගිහිල්ලා අතරමං වෙනවට වඩා අරකට එක්කලා තේරුම් ගත්තාම ඉතින් එහෙම ගීත දැන් මං ඇත්තටම මේ ඔය අවසන් ලිපියයි ඔබට ලියන ඒ වගේ සින්දු ඉතින් ඒ වගේ ගීත කියන්නේ ෂෙල්ටන්ගේ ඉතින් ඒ වලට අපි මං කැමැත්තක් තිබුණේ කාලේ ඉඳලාම. යාතලෙන් දූ මංගල මුදුවේ ආඩම්බර කම මම දුටි ගෙලවට කරගෙන ලමදේ ලගිනා මංගල මාලය මම දුටිමි අපරණන්දන රම්බන් පිහිළුව සදාතනික ආදරය නොවේ යවා හැඬුවක් මට නම් කම්නේ මගෙක අද කදනි මං ආසයි ඈත කඳු කර හිමව අර නිසා සිහිල් සුලන් රැල්ලේ එදේ සුදු වැලි කතරේ විකුණු මලවාගේ ලෝතුරු රස ගංගා සුදු වැලි කතරේ විකුණු මලවාගේ ලෝතුරු රස ගංගා කතර දෙව්ලෝ
වැඩම් ගීතයක් මම හරිගැස්සුවා. ලෝකයේ සැප නෑ මට ඉමුදය. ටික දවසක් මට යාව දකින්න ලැබුණේ නෑ. ඇත්තම කියනවා නම් ඒ වෙනකොට ඒ නිසා මගේ හිත ටිකක් රිදිලා තිබුණේ. ඊට පස්සේ එක දවසක් උදේම යා අපේ ඔෆිස් එකට ආවා. ඇවිල්ලා මගේ ඉස්සරහා වාඩි වුණා. මගේ ඇස් සන්තෝෂෙන් පෙරුණා. ඊට පස්සේ යා පුංචි ලස්සන පෙට්ටියක් මගේ මේස උඩින් තියලා මට කියනවා, මම ටික දවසක් ලංකාවේ හිටියේ නෑ, මේක මං ගෙනාවේ ඔයාට කියලා. ඊට පස්සේ ආ යන්න ගියපුවම මම හොරෙන්ම වටපිට බල්ලා ඒ ලස්සන පෙට්ටිය අරලා බලනකොට ඒක ඇතුලේ රත්තරම් පාට පුංචි ලස්සන පෙන්ඩන්ට් එකක් මගේ දිහා බල බල දිලිසි දිලිසි තිබුණා. ඒ කියන්නේ මට මුලින්ම හම්බුනේ ඩයරියක් වෙයි, ලේසු කීපෙක් වෙයි, ඒ වගේ එකක් තමයි. මට මං හිතන්නේ තෑග්ගක් කියලා මං ජීවිතේ ලබපු ලොකුම දේ තමයි කවියක්. ඒක ඒ කවිය මන් ළඟ තාමත් තියෙනවා. සහ මං හිතන්නේ මං ආදරය කළෙත් මුලින්ම පුද්ගලයෙකුට නෙමෙයි කවිවලට. පද එකින් එක ලියවා සිත කුරුටු ගාමෙතුමා උපලියු කවි කියවා මගේ බර්ත්ඩේ එකට මට පිරමිඩ් ලේන්සු පෙට්ටියක් හම්බුණා. ලේන්සු හයක් අඩංගු ලේන්සු පෙට්ටියක් හම්බුණා. පිරමිඩ් නඳුන් උයනයි ස්නේහයෝ සඳුන් සිලිලයි ජීවිතේ නඳුන් උයනයි ස්නේහයෝ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි. කවදාවත් නැතුව මගේ හිතේ පිරුණු සතුටට මම ලස්සන බෝල අකුරින් රාත්‍රියක්ම නිදිමරලා දිගම දිග ලියුමක් ලිව්වා එයාට. මං ඒ ලියුමේ මගේ ජීවිතේ හැම ඇත්තක්ම එයාට කිව්වා. මට උණුනේ මම ජීවත් වෙනකල් මගේ ආදරය ඇත්තක්ම මිස බොරුවක් නොවන බව එයාට කියන්නේ. මං ඒ ලියුමේ අවධාරණයෙන් කියපු හැම දෙයක්ම රතු පෑනෙන් පවා ලිව්වා. ඊට පස්සේ ඒක ලස්සනට නමලා ලියුම් කවරේක දාලා එයාගේ ලිපිනේ ලියලා තැපැල් කරන්න ගිහිල්ලා ලියුම පෙට්ටියටත් දාලා ඉක්මනට මෙයාට ඒක යන්න කියලා පුංචි හුවවක් කිව්වා. එහෙමනම් ඉතින් අමුතු දෙයක් ලියුවයි කියලා කියන්න බෑ. මොකද මම කලා මාධ්‍ය තුළ වුණත් මම සම්බන්ධ වෙලා ඉන්න පැත්තත් එක්ක මගේ ලිවීමේ පැත්ත නෙවෙයි. ඉතින් ඒ කියන්නේ අතරහසුන්නගේ දේවල් ලියන මිසක්කා ඒ දැන් වගේ නෙමෙයි. මේ කාලේ එහෙම දේවල් තිබුණානේ. ඉතින් ඒ අර වෙන වූ විශේෂිත වූ දෙයක් වෙන මේකයි ලිව්වේ කියන එක නම් එච්චර ඔළුවට ගන්න මතකයක් නැහැ. සින්දු කෑලිත් ලියලා තියෙනවා හැමෝම වගේ. එතකොට ඊයෙත් මං කිව්වා ඒ ලියුම් ආපහු කියවලා බලන්න කියලා. ඒ කියන්නේ සමහරක් දේවල් ඇත්තටම දැන් අදට අද වෙනකොට දැන් ඉතින් ඔය ලියුම් ලියලා අවුරුදු කීයද, අවුරුදු 30ක් 40ක් වගේ කාලයක්, 30ක් විතර වගේ වෙනවා. නැවත ඒවා ආපහු කියවනකොට ඇත්තටම ඒවා මේ හරි සුන්දරයි. ඒ කියන්නේ මේ ලියුමකට ලොකු කාලයක් යනවනේ. ලියුමක් ලියලා ඒක ගිහිල්ලා ආපහු ලියුමක් කියන්නේ ලොකු කාලයක් යනවා. දැන් මගේ නෙමෙයිනේ. ඉතින් සෑහෙන කාලයක් ඒ මිහිර තියෙනවා. මිහිර හෝ දුක ඔය දෙකම තියෙනවා. ඉතින් දැන් නම් නෑ, දැන්ම බොහොම කියන්නේ මේ තප්පර ගානක කාලයක්නේ දුරක්නේ තියෙන්නේ ඒ ඒ ඒ වින්දනයට. ඉතින් දැනට වුණත් ඒවා බලලා ඉවර වෙලා ඒ ඒ ලෝකෙට යන්න පුළුවන්.
කතා කරන්න මිසක් අපිට ලියුම් ගන් දෙන්න කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් අපි කතා කරන්න ඕන දේවල් අපි කෙලිම මේ මූණටම එයාට මේ මීගම වෙරළේ හම්බෙලා මොකද ඒ කාලේ ඔය මේ එක් එක් කාල සීමාල වලදී මේ කාර්නිවල්ස් තියෙනවා මීගමේ මේ කොටුව පිටේදී. ඒ ඒ ඒ කාර්නිවල් එකට යමින් ගමන් තමයි ඒ ආපු ගමන් තමයි අර මං එකල ඇවිල්ලා හිටන් ඒ කතා බහ කර කර ඉන්නේ. එහෙනම් අපිට ලියුම් ගන් දෙන්න කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එයාගෙත් මගෙත් ආදරය ආදරණීයව ගලාගෙන ගියා අවුරුදු දෙකක්ම කිසිම කරදරයක් නැතුව. ඒත් හදිස්සියෙම එක දවසක් එයා මාව හම්බෙලා කියනවා අවුරුදු පහකට එයා ලංකාවෙන් යනවා කියලා. එදා මට දැනුණා මගේ ජීවිතේ ආයෙත් අන්ධකාරයට මැදිලා යනවා කියලා. මං ඇඬුවේ නෑ. ඒත් මට ඇඬුණා. ඒ වුණාට එයාගේ තීරණේ වෙනස් කරන්න මගේ කඳුළු වලට පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. මම ආදරය කරපු සබවටම ආදරය කරපු පළවෙනි එක්කලම තමයි විවාහ කරගත්තේ. ඒ නිසා මම ගොඩාක් පැතිකඩවල වලට ගියේ නැහැ වෙනත් වූ පැති වලට. ඒ නිසා ඉතින් මට ඒ පැත්තේ තියෙන අද්දකේ හරි අඩුයි කියලා කියතේ. සුති පුනුවන මල් සුවඳ සමාධි ඇමත හමුවා එවුලුනු ගිනි දැල් නිවිලියාදී අනන්තවත් හිනාවෙනට වැඩි අඬල ඇති. සාමාන්‍යයෙන් ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්. ඒ සුන්දර වුණාට ඒක අසුන්දර කරගන්නේ ඒක පරිහරණය කරන කෙනයි. ඉතින් ඒ හන්ද තමයි මේ රේල් පෙල්ලට බෙල්ල තියන්න වෙන්නේත්, කඹේ හොයාගෙන එල්ලෙන්න වෙන්නේත්, මේ මූදට හරි කාකට පැනලා හිනම් මැරෙන්න වෙන්නේත්. ඒක හරි නිසියාකාරම ප්‍රේමය නැත්නම් ආදරය යම කුමක්ද යනු හරියට වටහාගෙන කටයුතු කරනවා නම් කිසි කෙනෙක් ආදරෙන් මේ කොන් වෙන්නෙත් නෑ, පරාජිතයෙක් වෙන්නෙත් නෑ. එයා රටින් ගිහින් ටික දවසක් යනකල් හැමදාමත් මට කතා කරා. හැබැයි පස්සේ දවසින් දවසේ කතා කරන එක අඩු වුණා. මගේ ආදරේ වටේ පිපිලා තිබුණු මල් සේරම හැලිලා ගිහිල්ලා ලස්සන නිල් අහස පුරාම අන්ධකාරයක් මෝදුණා. මට දැනුණා මගේ ජීවිතේ ආයෙමත් හුදකලා වෙනවා කියලා. ඒ වෙනකොට මගේ ආදරේ වෙලා තිබුණු විරාගයට මිල්ටන් පෙරරගේ සින්දු. එතකොට කවුද නාරද දිසාසේකරගේ අර්ධ මේ ඒ කියන්නේ එතකොට ෂෙල්ටන්ගේ සින්දු ඒවල තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ විරහව කියන දේත් එක්කලා ඒ ගැඹුරු තැනකින් තමයි ඒ හඬ උපදින්නේ. ඉතින් ඒකත් එක්කලා ඒකේ පොඩි බරක් දැනෙනවා. දැන් නිකම්ම නිකම් වචන ගොඩක් හැටියට විරහ දෙනව නෙවෙයි, ඒ හැඟීමත් එක්කලා කියන ගීතවලට පොඩි ආදරයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි අර මේ මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින තුටු වෙමි. එහෙම ඉස්සර සින්දු හැව්වා
ඉසර ගොඩක් ආසාවෙන් අහපු එකක් තමයි පාළු අඳුරු නිල් අහස මමයි අමරදේව මහත්තයාගේ. ඒ ගීතයට ගොඩාක් ආස කරා. ඊට අමතරව ගීත කීපයක් තියෙනවා. ගලාබතින දිය දහර ඇයයි යුගයෙන් යුගයට හදවත් නලවන සදාකාලික වූ සැපත ඇයයි. මගේම සුහදදීපිතුම චිත්‍රපටිය ගීතයක් තියෙනවා මා පැතුූ දෙකෝ. නොසිතු දේ මයිලෝකෙවෙන්නේ පහනනාසෝ. නොසිතු දේ මයිලෝකෙවෙන්නේ පහනනාසෝක් ජීවිතෙන්නේ ඉන්දරක් වේ යන්නේ සුන්දලා යන්නේ. ඇය මේ හැම දෙයක්ම කියලා අපිට ඉස්සරහා වීදුරුවෙන් එහා පේන නගර දිහා බලාගෙන හිටියා. ඒ වෙනකොට කෝපි කෝප්ප සීතල වෙමින් තිබුණා. එයාව ආයෙත් මුණ ගැහුණොත් මොකද කරන්න? මං එහෙම ආනකොට ඇය යාන්තම් මගේ දිහාවට හැරිලා යාන්තම් හිනා වෙමින් කියනවා, හිතා ගන්න බෑ. හැබැයි ආයෙත් එක වතාවක් හරි මුණ ගැහුණොත් මං එයාගෙන් අහනවා, ඔයා කවදාවත් මගේ ආදරේ තේරුම් ගත්තේ නෑ නේද කියලා. නෑ, ඒකේ මෙහෙමයි. දැන් එය මම ඒ සැබවින්ම මේ මම ආදරේ කරපු කෙනාම තමයි දැන් මාත් එක්කල ඉන්නේ. ඉතින් ඒ හින්දා මට ඒක අමුතුවෙන් පිටින් තව එක්කෙනෙක් තියලා තව එක්කෙනෙක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මට ගේ තුනම ඒක මට පේනවා, මම දකිනවා. එහෙම දැන් මට දැන් මෙහෙම අත්දැකීමක් තියෙනවා. මට ආදරය දැන් එහෙම මුණ මගේ මට නොලැබී ගිහිලා මට නැවත මුණ ගැහිච්ච අත්දැකීමක් තියෙනවා. හරිද? එතකොට ඒක ඒක හීනයක් ඇත්තටම. ඒ කියන්නේ ඒක ජීවිතේ කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. ඒ ආදරේ පෙරලා නැවත මට ලැබෙයි කියලා ජීවිතේ කවදාකවත් තුන් හිතකවත් තිබුණේ නැහැ. ඒක එහෙමම ඒ මතකයත් එක්ක විතරයි ජීවත් වුණේ. ඇත්තටම ඒ ආදරේ නැවත විඳින්න ලැබෙයි, ජීවිතේට හමු වෙයි කියන බලාපොරොත්තුවක් කොතනකවත් තිබුණේ නැහැ. ඒක හිතාගන්න බැරි අත්දැකීමක් ඇත්තටම. නැවත ආදරේ ලැබීම කියන එක හිතුවෙම නැති දෙයක්. අපට නොමැත නීති රීති සෙනෙහස පමණි. තවත් ලොවක තවත් දිනෙක ඔබ අත ගනිමි. ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකියයි. අත රැගෙන එකම දිනෙක අප සමුගන්නයි. මුණ ගැහුණොත් අපි යාළුව හැටියට කතා කරනවා. මට මුණ ගැහිලා තියෙනවා. එයා ඊට පස්සේ විවාහ වුණා කෙනෙක් කළා, පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් කළා. මේ එයා ඒ අවමංගල් කටයුතු මේ ඒකටත් මම ගියා ගෙදර කියලා කතා කරලා හිටා. මෙතන මේ යාළුවෙක් හැටියට මේ කළා. ඒ කියන්නේ මේ මම දන්නේ මගේ නම් Love never turns into hatred. ආදරය වෛරයකට පෙරලෙන්නේ නැහැ මගේ හදවතේ. මතමා හමුණා මාද මත හමුණා. ගගනිල් වනන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ. එයත් මගේ වෙන්නුනාට පස්සේ මම තේරුම් ගත්තා ඇත්තටම ආදරය කරන අයට දාලා යන්න හේතුවක් අවශ්‍ය නැහැ කියලා. ඒ නිසාම මං ආදරය වෙනුවෙන් තවත් බලාගෙන ඉන්න එක නවත්තලා දැම්මා. ඒ වෙනුවට මම මගේ ජීවිතේ හෙට දවස
හොඳ දවසක් කරගන්න මම මහන්සි වුණා. මට ඕනුනේ මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත්ම කෙනා මම වෙන්න. මේ තරම් දිග කතාවක් කියපු උත්පලා නැගිටලා යන්න ගියා. මයිතර මට හැමදේම ලැබුණා. ඒ කියන්නේ ඒ තුරදී පළවෙනියෙන්ම ඒ කියන්නේ ජීවිතයට මුණ දෙන්න ඕනේ කොයි හැටියටද? ජීවිතය කියන්නේ මොකද්ද කියන දේ තේරුම් ගන්න ඒක. මොකද අපි ආදරය කියන දේ විහිළුවකට හෝ එහෙම තත්යකට පත් කරගත්තොත් ඒකේ ඛේදවාචකයේ ප්‍රතිඵල දැන් වර්තමානයේ පේනවා. ඔව් මං හිතනවා මෙහෙමයි. පළවෙනි ආදරෙන්ද දෙවෙනි ආදරෙන්ද කියලා දන්නේ නැහැ. මම කරපු ආදරෙන් මගේ ජීවිතේට අද මම කියලා කෙනෙක් ගොඩනැගිලා ඉන්නවනේ. කිසියම් කිමු ස්ථාවරත්වයක් මම කියලා පෞරුෂයක් ගොඩනැගිලා තියෙනවා නම් මං හිතනවා මේ මගේ ආදරය හරහා මගේ ජීවිතේට ලැබිච්ච දේවල් කියලා. එතකොට මම මට ලැබිච්ච යසස කීර්තිය මේ ජීවිතේ හැම දෙයක්ම මට ඒ ආදරය හරහා මගේ ජීවිතයට ලැබිච්ච දේවල්. ඒතර මම ස්වාධීන කෙනෙක්. ඒ වගේ මට පෞරුෂ වර්ධනයට මට මගේ ආදරේ බොහෝ දුරට ඉවහල් වුණා කියලා කිව්වොත් නිවැරදි. මගේ පළමු ආදරේ මට ජීවිතයට ලැබුණේ අත්දැකීම. ඒක මම මේ ආදරය කුමක්ද ආදරේ ප්‍රේමය යනු කුමක්ද කියන එක මම මේ විශ්ලේෂණය කරලා හිතන් බැලුවා. ගිමන් නිවන්නට ජීවිතේ යම් කෙදිනක ඉඩ සැලසෙන්නේ නොදන්නේ අප නොයි පමා පියවර මැන යමු යොදුන් ගෙවා. වාදන් හිතයි මට කවදාවත් ප්‍රීතිමත් මිනිස්සු මුණ ගැහෙන්නේ නැහැ නේද කියලා. ප්‍රීතිමත් මිනිස්සු කියන්නේ දුක හංගගෙන සන්තෝෂෙන් ඉන්නවා වගේ පෙන්වන අය. දැන් මම එහෙම කියපුවාම ඇස්වලට කඳුළු පුරව ගන්න එපා. ඒ පිරෙන කඳුළු දෙකම් මුල් දෙකේ බිමට ගලාගෙන වැටෙන්න දෙන්නත් එපා. ඔයා එහෙම කරොත් ළඟින් ඉඳන් ඔයාගේ දිහා බලාගෙන ඉන්න අය හිතයි ඔයා හේතුවක් නැතුවම අඬනවා නේද කියලා. තන්නේ වෙන්නට මගේ ලොවේ පුරුදු පාළු වෙන්න රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළඟින්. තන්නේ වෙන්නට මගේ ලොවේ පුරුදු පාළු වෙන්න රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළඟින්. මං දැන් ওই පුටුව ළඟින් වාඩිලා හිටියා නම් ওই කඳුළු පිහිනවා ඉස්සර වගේම. ඔයා දන්නවනේ මං ওই ලස්සන hina වෙන ඇස්වල කඳුළු පිරෙනවා දකින්න ඉස්සරත් කැමති නෑ කියලා. සමාවට දැන් ඔයාට මගේ ඉස්සරහින් නැගිටලා යන්න හිතනවා ඇති. ඒත් ඔයාට පුළුවන්ද තාමත් නපුරුකමින් හිත පුරවගන්න ඉස්සර වගේම? සිව්වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ. සිව්වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ. අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාදෝ. කාලෙකට පස්සේ පුංචිම පුංචි මොහොතකට මාව හමු වෙලා සමු ගන්නත් කලින් අතහැරලා දාන්න පුළුවන්ද? මම හිතන්නේ කොහෙත්ම වට ඒක කරන්න බෑ. මොකද මගේ ආදරේ පුංචිම පුංචි ශේෂයක් හරි ඔය හිතේ ඉතිරි වෙලා තියෙන නිසා ඉඳලා හිටලා දළු දාලා එහෙම මියදිලා යනවා. ඔයා විශ්වාස නොකලත් මගේ ආදරේ ඉවර වෙන්නේ කවදා හරි දවසක මම මේ ලෝකේ අතහැරලා දාලා යන දවසට. ඔයාගේ ආදරේ කෙලවර වෙන්නේත් අන්නේ දාට.
හැබැයි එතකම් ඔයා ඔයාගේ ආදරේ ළඟ සතුටින් ජීවත් වෙන්න. පුංචි පුංචි ලස්සන හීනේ දැක දැක ජීවත් වෙන්න. හීනෙන් හිනා වෙවි ජීවත් වෙන්න. වියෝ පතුයි දැනෙන්නේ ප්‍රේම අභිමන් එඹුදා කඳුලයි දකින්නේ සිනාරේ තරදම් මන්ද යනවා මතකේ විතරක් ඔයාගේ ළඟ තියලා ආයමත් ආදරේ එඳුදා කඳුලයි දකින්නේ සිනාරේ තරදම් ඔයාගේ හීනවල මම නැති වුණාට මගේ හිතේ කිසිම අමනාපයක් නැහැ කියලා විතරක් මතක තියාගන්න බලන්න.